අයිබන් සිරු දෙනාටම සුජීගෙන කතා කරාට පස්සේ කරුණු ගොඩක් අනාවරණය වුණා. හාමුදුරුවන්ට කවුද ඉනාවක් දුන්නේ? කොහොමද ඉනාව දුන්නේ? හාමුදුරුව මද්‍රව්‍ය පාවිච්චි කරාද? අමම්පල තුසි හාමුදුරුව කියන්නේ ඇත්තක්ද? මතක තියාගන්න. මේ වැඩසටහන මේ ෆෝන් එකකින් කරන්නේ. එඩික් කිරිලා මේ කිසිදයක් නැහැ. සමහර අවස්ථාවලදී වචනයක් පැටනෝ සමා වෙන්න. එම් වැරද්දින වැරද්ද කරන එවලෙන් මම. ඒකින්ද තාක්ෂණ දෝෂාව කියලා ඔබ කලබල වෙන්න එපා, දුස් කියන්න එපා හොඳේ. තීන හැටියෙන් තමයි, පුළුවන් හැටියෙන් තමයි වැඩසටහනක් කරන්නේ. අපි මේ මං වැඩසටහන කරාට පස්සේ තොරතුරු ගොඩාක් ගලාගෙන ඉන්නවා. ඒවා සත්‍ය තොරතුරු වෙනවා බොහෝ දුරට. ඒ වගේම ඒ ඉදිරිපත් කිරීම අපි සතුයි. ජනතාවට මේව දැනගන්න. මේ වැඩසටහනක් කරාට පස්සේ ජනතාවගේ හිතේ තියෙන වේදනාව බොහෝ දුරට නැති වෙලා ගියා. බලන්න කමිටුස් කෙනෙක් ගිහිල්ලා මොකද්ද? වේද මහත්තයා අපිට කියා ගන්න බැරි දේවා කිව්වා. ඒකින් අපේ හිතට සැනසීමක් තියෙනවා. පංගුවක් හිතන්න පුළුවන් වේද මහත්තයා කතා කරන්නේ මෙහෙමයි. පංගුවක් දාලා තියෙනවා ඒ තත්ත්වෙට මාවත් වැටෙනවා නේද කියලා එහෙම කතා කරාම නෑ. තැනට හැරියට ඒගොල්ලන්ගේ හැටියට කතා කරන්න සිද්ධ වෙනවා. ඒකින්ද ඒ ගැන කවුරු ප්‍රශ්නයක් ඇති කරගන්න එපා. බලන්න කමිට් දාලා තියෙනේවා කොහොමද කියලා. ඒ දැම්මයට මං ස්තුතිවන්ත වෙනවා. ආරම්භෙන්ම අහන්න තියෙන්නේ සුජීව දැන් සැපද? අම්මලා දුවලා තුන්දෙනාට දැන් කොහොමද? රටක් උඹලට ආදරේ කරා. ගොඩක් අය උලට ආදරෙන් වැළඳගත්තා. උඹලා කරපු තිරිසන් වැඩේ, උඹලා තුන් දෙනා කරපු තිරිසන් වැඩේ උඹලට සාපයක් වුණා. අපි මේ කරුණු ඉදිරිපත් කිරීමේදී බොහෝ දුරට මේ කරුණු වල අන්තර්ගතයේ අපි කතා කරන්නේ. රාජ්‍ය බුද්ධි සේවයට මේව සම්බන්ධ විමර්ශනය කරන උසස් පොලිස් නිලධාරීන්ට මේව වැදගත් වෙනවා. අපි පෙන්වා දෙන්නේ මේ දේ මෙහෙම වුණා නම් මෙහෙම වුණේ කොහොමද? කුතුහලයක්, තර්කයක් මාර්ගයට පෙන්වා දීම. ඔබලා දන්නවද? මේ රටේ දැන් තෙල් බෙහෙත් මෙව්වා වෙනවා. වසන්තට දුන්නේ අරක මමයි, මේක දුන්නේ මමයි, මගේ එක පැලදිර දුනා නම් මෙහෙමයි කියලා. ඒ තෙල් ටික කට්ටි හොඳේ, තෙල් කරු ටික. අර තෙල මේ තෙල තියනවා කියලා කියනවා. ඒකල මුන් ලකුණු දාගන්න හදනවා. ඔය රාජ්‍ය තරංගෙ තෙල් ඕන නම් එහෙම කියන්න. 500ක් එකතු වෙන කට්ටිය 500 ඉස්සරහ තියලා බෝතලේ ඕපන් කරන්න ගන්න කට්ටිය ඉන්නවද? කතා කරලා 500ක් රෙඩි වෙන්න. මෙහෙම තෙල් දෙන්න. බොරු තෙල් නෙවෙයි. ඔබගේ ඇස් දෙකෙන් පේන විරුද්ධ කරලා පෙන්වන්න. ඒකින්ද එක එක මයිලක් දාවට කමන්නේ නැහැ හොඳේ. එක එක කුපාඩින්ට හවුෙන්න යන්න එපා. මේ මාළු බා ගන්න හදන්නේ අර මැණික් ඉන්න පැත්තේ උන් එහෙම හවුෙන්න එපා හොඳේ. ඒ වගේම ඔබලා දන්නවද අමම්පොළ ඥානදුස්ස හාමුදුරුව කියනවා මෙයා මත්ද්‍රව්‍ය වලට පාවිච්චිලා හිටියයි කියලා.
මං හාමුදුරුවන්ට අභියෝග කරනවා, හාමුදුරුවනේ මහනාම හාමුදුරුවොත් එක අඩියක් ගහපු එකෙක් පුළුවන් නම් ඉදිරිපත් කරන්න, අරක් කුටියක් ගිරක් දීපු එකෙක් පුළුවන් නම් ඉදිරිපත් කරන්න, බොරු කියන්න එපා. තේරුණාද? බොරු කියන්න එපා. මං කියන්නේ එදා වැඩසටහන වනේ දෙක්කම් පිරුම් ගහෙන් කරන් යනවා කියලා. ඔබ වහන්සේගේ මොන ඇදහිසියක් කරේ තියෙන්නේ නැති. හැබැයි මේ මහනාම හාමුදුරුවෝ සහෝදරුන්නේ එහෙම නිරස්කත්ව කෙනෙක් නෙවෙයි, එහෙම කුපහාඩිකමෙක් ගිය මනුස්සයෙක් නෙවෙයි. හාමුදුරුවනේ අමතක තියාගන්න එපා. අපිට මිනිස්සු කතා කර කර කියනවා හොඳේ. ඔබ වහන්සේ පට්ටපල් බොරුවක් කිව්වේ. ඒකිට බොරු කියන්න එපා මෙතනදී. ඇත්ත කියන්න. සහෝදරුනේ මොහොතක් හිතන්න, හාමුදුරුව මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙලා හිටියා නම්, එහෙම කරා නම් සුජීව ළඟට ගිහිල්ලා කරටි කැඩෙන්න ගහනවා. එහෙමනම් අහපව් සිවුරක් ගේන්න යන්නේ නැහැ. මත්ද්‍රව්‍යෙම ජීවිතේම විනාශ වෙලා යනවා. ජීවිතේ විනාශ වෙලා යනවා. ඔහු එහෙම කරේ නැහැ. ඔහු අහිංසක පුජ්‍යලේ. අපි ඕනනම් එයාව හදාවඩුව ගත්තු අම්මට කතා කරන්න කියමු. මම කියනවා පුළුවන් නම් මම ප්‍රචාරය කරන්නම්. හාමුදුරුවොත් එක්ක රෙංගියක් ගත්තු කවුරු හරි ඉන්නවනම් ඉදිරිපත් වෙන්න. පුළුවන් නම් ඉදිරිපත් වෙන්න. හාමුදුරුවන්ට අර කුඩියක් කෙනෙක් දීපු කවුරු හරි ඉන්නවනම් ඉදිරිපත් වෙන්න. හැබැයි මෙයා කෙල්ල ගැහුවත් දන්නේ නැහැ හොඳේ අරගෙන පිටින් දාලා. බය නැතුව කියන්නේ. ඒකෙන්ද කරුණු ගැන මම කීල හෙව්වේ නැතුණාට ළඟම හිටව මිනිස්සු කතා කරලා කියන්නේ වෙද මහත්තයා කතා කරන්න. මේ ගැන කියන්න මේ හාමුදුරු මෙහෙම හාමුදුරු කෙනෙක්. ඔබ දන්නවද සුජීව කරපු තව තිරිසන් වැඩ? හාමුදුරන්ට වසියක් දුන්නා. හාමුදුරන්ට වසියක් දුන්නා. ඒ විදිහට හාමුදුරන් වසී කරගත්තේ. හාමුදුරුවෝ හදවතින්ම තමයි මෙයාට බණ කිව්වේ. හාමුදුරුවෝ හදවතින්ම තමයි ළඟ තියාගෙන උපාසක අම්මට බණ කිව්වේ. උපාසක අම්මා හාමුදුරුවන්ට ඉනාවක් දෙයි කියලා හාමුදුරු හිතුවේ නැහැ. මෙන්න මේ අනුවයි හාමුදුරුවන්ගේ හිත වෙනස් වුනේ. නැත්තම් හාමුදුරුවෝ හදවතත් ඔක්කොම පිරිසුදු කරගෙන ධර්මය රැකගෙන හිටපු හාමුදුරු නමක්. මම වුණත් ඔය ඉස්සෙල්ලා දොස් කිව්වා හාමුදුරුවන්ට. හැබැයි මේ වැඩසටහනෙන් පස්සේ ලැබිච්ච කරුණු එක්ක බලනකොට දහස් වාරයක් සමා වෙන්න ඕන. මගේ අතින් වචනයක් පිට වුණා නම් හාමුදුරුවන්ට විරුද්ධව. ඒකින්ද මේ පට්ට ගෑනි බලු බෙල්ලි මේ අපරාධ කරන්න හාමුදුරුවන්ට මේ දී දීලා තමයි හාමුදුරුවන් වශී කරගත්තේ. අන්නේකින්ද තමයි මහානාම හාමුදුරුවන්ට වාසුල වෙලා මේකී ළඟ බල්ලෙක් වගේ ඉන්න උනේ. බල්ලෙක් වගේ ඉන්න උනේ. එච්චර දරුණු ඉනාවක් දීලා තියෙන්නේ. කියන ඕනම දෙයක් කරන්න මහානාම එකඟ වුණා. හිතන්න ඩ්‍රින්ක්ස් දැම්මනම් ඔය ඉස්සල ගෑනු පස්සේ ගියා නම් මේ කක්කුසි වලට අත දායිද? මේ කක්කුසි වලටත් දාන්නේ නැහැ. එහෙමනම් හොඳ පිරිසුදු කුමඩකටයි අත දාන්නේ. හාමුදුරන්ට ගියත් තිබුණා. හාමුදුරන්ට තිබුණා. ගිහි ජීවිතය ඇත්තරලා ගිහිල්ලා. ඒ නිවාසේ මාස 6ක් 7ක් ඉඳලා විරලා හිමීට ලස්සන කෙල්ලෙක්ව කසාද බඳින්න තිබුණා. මේ නාගේ හම්බඩ මගුල ඈතට ඇපල් ළඟට පැපොල් මූණ ලංකලා පොඩ්ඩක් බලපල්ලකෝ මොකද කියලා මේකේ මූණ ඈ නොදකින් බැල්ලි මුන් අම්මලා තුන්ද දෙන තුන් දෙනාම එකයි. ඒකින්ද ඔන්න කරුණු. එතනින් එහා කරුණු මොනවද? විවංශන කරන කණ්ඩායමට කියමු අපි. එදා රෑ එළියනකම් සුජීවට නිඳ ගියාද කියලා බලන්න. සුජීව ගෑස් සිදිමිලා එළි වෙනකම් නිදිමෙරුවා. ඇයි ඒ? හෙට තියෙන පීඩාවත් එක්ක නිඳ ගියේ නැහැ. අපි ඉස්කෝලේ ට්‍රිප් යනකොට හෙට ට්‍රිප් එකක් කරනවා නම් අද නිඳ යන්නේ නැහැ. සුජීවට නිඳ ගියේ නැහැ.
සුජීවා රෑ දෙකටත් කාට කාටද කතා කරේ කියලා බලන්න ෆෝන් චෙක් කළා. නින්ද ගියා නම් සුවපර නින්දකට ගියා නම් රෑ දෙකට තුනට කෝල් ගත්තේ කාටද? ප්‍රශ්නයක් මෙන්න කරුණු. සුජීවට එළිය වෙනකන් නින්ද ගියේ නැහැ. පාන්දර වෙනකොට නින්ද ගියා. අන්නේ ගිහින්ද තමයි වෙලාවට පොල් තෙල් පහන දල්වන්න එන්න බැරි වුණේ. මේකප් එකක් දැම්මෙත් නැහැ. ටක් ගල නැගිට්ටා. දුවලක් දිදි වාසුල මාම ටක් ගල ඩ්‍රොප් කරලා අනේ යන් කියලා මේ මිනිස්සු වරගෙන ආවා. තේරුණා? මේ මිනිස්සු මට යන්න කෙනෙක් නැහැ තනියෙන්. එතකොට ඔය බෑන හිටියේ නැද්ද? ඈ බෑනක් ගලත් අත් කියන්න ඇවිල්ලා මොකද උනේ? මාර ප්‍රශ්නේ නේ. මට සමාවෙන්න පොඩ්ඩක් දෙන්න. එතකොට අන්න එහෙම තමයි. ඇයි රෑ නිදි මරුවා, පහන්දර නින්ද ගියා, පරක්කු වුණා. ඒ හින්ද පොල් තෙල් පහන දල්වන්න එන්න හම්බුන්නේ නැහැ. ඒක තමයි පරක් වෙලා එන්න හේතුව. අපිට තාම ඇඟිල්ල දික් කරන්න බෑ හරියටම ඔබ මේ ඝාතනයේ සම්බන්ධද නැද්ද කියලා. හැබැයි කරුණුකාරණා හරියාකාර එකතු වෙනකොට මේකට බෑ සම්බන්ධයි. එහෙම නැතුණා නම් සහෝදරනේ ඔබ හිතන්න මොහොතක් මේ මිනිස්සයා ඩ්‍රින්ක් එකක් ගේන්න ඔය ගෙදර ඉන්න කාලේ වයින් ස්ටෝස් එකට ගිහිල්ලා තියෙනවා නම් ඔප්පු කරලා පෙන්නන්න. ක්ලබ් එකකට ගිහිල්ලා බීලා තියෙනවා නම් ඔප්පු කරලා පෙන්නන්න. මොහු මෞද්‍රව්‍යයට පාවිච්චි වෙන ඇබ්බැහිවිච්ච මිනිස්සෙක් නෙවෙයි. හරි අහිංසකයි. ජනතාව දෙන කරුණු අනුව මේ මිනිස්සයා පුදුම අහිංසක මිනිස්සෙක්. මේකිට විතරක් නෙවෙයි මේකුවේ හැදු වැඩු දෙමෝපියන්ටත් එන ගහනවා. අර මූණ මූණ වැඩසටහනේ කියන ඇවිල්ලා තාත්තා මට කැමති නෑ. සමහර විට තාත්තා මට 10%ක් විතර තමයි ලු කැමති. කොයි දරුවටද ආදරේ නැත්තේ දෙමාපියෝ? කොයි තාත්තාද ආදරේ නැත්තේ? සමහර විට මේකි ඒ තාත්තගේ නෙවෙයි. ඇයි වයස පරතරයකුත් තියෙනවනේ. අම්මා පිට ගිහිල්ලා මේකිගේ මේකිව හදාගත්තේ. ඒක හින්දා තාත්තා කැමති නෑ බොහෝ දුරට. තේරුණාද? ඒකින්දා රටේ ජනතාවට කියන්නේ මේකිට දූලා දෙන්නට කිසිම වේදිකාවකට ආරාධනා කරන්න එපා. අනුග්‍රහය දක්වන්නත් එපා කිසිම කෙනෙක් ලංකාවේ. මං මියුසිකල් එකක් කරනවා නම් අනුග්‍රහයකෙක් අවශ්‍යයි. අර නම්බර්ස් එක ගෙන්න ගන්න. ඒකින්ද කිසිම කෙනෙක් අනුග්‍රහය දක්වන්න එපා. කිසිම කෙනෙක් මේගොල්ලන්ට ඉන්වයිට් කරන්න එපා. ඒක තමයි දෙන්න තියෙන දඬුවම. මූව කඩේකට ගියත් කොන් කරන්න, කොතනට ගියත් කොන් කරන්න. අද දේ තව දවස් 7කින් 8කින් අමතක වෙනවා. එහෙම කරන්න එපා. මේව තමයි දඬුවම්. දිය යුතු දඬුවම් මහජන අධිකරණේ. ඒකින්ද රටේ ජනතාව අපිට සහයෝගය දෙන්න. පිරරහයක් පුළුවන් නම් අපිට සහයෝගය දෙන්න. අපි මේ කේස් එක සුජී වගේ අතාරින්නේ නැහැ. සුජීවට දඬුවම් දීලම තමයි පස්ස බලන්නේ. ඒකින්ද නීතියේ ඇස් ඇරෝම් අපි. අනිත් ප්‍රශ්න අපිට වැඩක් නැහැ. වෙඩි තිබ්බේ කවුද කින්ද මන්ද ඒව අපිට වැඩක් නැහැ. එතකොට හිටහින්දට පුළුවන් නම් කියන්නේ ওই දුවලා දෙන්නට
අම්මයි නයින ඩැඩි එකට ඉන්න තුරුල්ලා ඉන්න ෆොටෝ එකක් පෙන්නන්න කියන්නේ. ෆොටෝ එකක්වත් නැහැ. ආදරෙන් වැළඳගත්තු ෆොටෝ එකක් පෙන්නන්න කියන්නේ. ෆොටෝ එකක් නැහැ. ඇයි ඒ? හාමුදුරුවන්ගේ සල්ලි ටිකටයි කෙලින්න හැදුවේ. කෙලිය සල්ලි ටිකට. එහෙම නැතුව ආදරයක් තිබුණ නැහැ. මෙතන විරුද්ධව කතා වෙන සිද්ධ වෙනවා. මොකද්ද? ආදරය කියන්නේ ඕක නෙවෙයි. ආදරය කියන්නේ ඕක නෙවෙයි. ආදරය කිදලු ගත්තේ. නහන දෙඩි කිසියක් කරන් ආවෙ නැතිලු. අම්මට වෙනම ආරූප තිබිලා තියෙන නම් මේ මෙව ගන්න නේද? අජිත් මුදුගොඩ ඉද්දැද්දී තවත් මිනිස්සු එක්ක මේක ගියා. අන්න ප්‍රශ්නේ මුල. මේක සල්ලි මැත්තේ. අන්ති මේ මනුස්සයා මොකද කරේ? ඒ වගේ තමයි නයන වාසුල කියන මේ අයිස්ක මනුස්සයට කරපු අපරාධේ. මිහිපිට පළදෙන ජරා වැඩක් තමයි කරේ. ඒකින්දා රටේ ජනතාවට කියන්නේ මුන් තුන් දෙනාට කිසිම ඉස්කියුස්යක් දෙන්න එපා. කිසිම සමාවක් දෙන්න එපා. ඔබගේ තීරණේ. ඒකින්දා පරිශ්‍රම කටයුතු වලට අපි සාධාරණ ක්ෂිත කරන්න ඕන, අපි උදව් කරන්න ඕන. ওই කරුණු ඉදිරිපත් කළ බලමු අපි. හරි පරිශ්‍රණ කරලා සුජීව නිවෘත්තිකර වුණොත් එයා හරිනම් එයා මේ වගේ දෙයකට සම්බන්ධ නැත්තම් සුජීවට දන ගහලා වැඳලා සමාව ගන්නවා. තේරුණාද? අනිවාර්යෙන්ම. ඒකම එයා මේවෙන් අපි නිදොස් කොට නිදාස් කරනවා සුජීව හරි කියන එක. පුළුවන් නම් සුජීව සුජීල දූල දෙන්නට කියන්නේ ඔප්පු කරලා පෙන්නන්න. පුතා නෝ සවුන්ඩ් ඈ පුතා. තේරුණාද? අපේ පොඩිමයින් ඇවිල්ලා පොඩ්ඩක් සද්දබද්ද කරන එකයි හොඳ. ඒකින්ද කරුණාවෙන් කියන්නේ, ආදරෙන් කියන්නේ, මේ කරපු අපරාධයට දඬුවම් දිය යුතුමයි, දිය යුතුමයි. ඔබ අපිත් එක්ක ඉන්න කතා කරාට පස්සේ මේවට සහයෝගයක් දක්වන්න. එතකොට මේ අහිංසක මනුස්සයව මේ වගේ නම් මේ පුජ්‍යලයා ඒ කට්ටියට කියනවා අපි සාධාරණ කරුණු ඉදිරිපත් කරන්න කියලා. එතකොට ඔය චූටි පුතා කියනවා හොස්පිටල්ට ගියා කියලා. ගියා. එයා මේ කියන තරම් එයාගේ සම්දර්ශනයක් තිබුණ නැහැ. එයාට එච්චර හදවතේ වේදනාවක් තිබුණා නම් පැය එකහමාරක් ඉන්න පුළුවන්ද යාට? අපිට නම් ඉන්න බෑ. පොලිසිය එක්ක, සිකියුරිටියත් එක්ක, ස්ටාෆ් එක්ක එක්ක ප්‍රශ්නයක් ඇති කරගන්නවා අපි. ඇයි ඒ? අපේ ආවේගශීලී තත්ත්වයත් එක්ක අපි ඒව එළියට එනවා. මූ පට්ටපල් බොරු කියන්නේ. සමහරට මූ සම්බන්ධයි මේවට. තේරුණාද? සුජීවගේ සැකයක් තිබුණ මොකද්ද? බෑනට, පුතාට, චූටි පුතාට ගිහිල්ලා කිව්වා ඉක්මනෙන් බලපන්. ඇයි? තව මැරුණාද නැද්ද කියලා සුජීවගේ සැකේ තියෙනවා. තේරුණාද? නියම රත්තරන් දෙමළ මිනිස්සු ඉන්නවා. ඕකේ ජරා වැඩ කරන්නේ නැහැ. කුලයෙන් පහත් එවුන් ඉන්නවා දෙමළ ජනතාවත් අතර. අන්න ඒ වගේ අසික්කිට මෙන්න මේ බැල්ලේ මේ බුදු දහමටම කරපු අපහාසයක්. බැල්ලියේ තොට තොබුන් නැද්ද හොඳ පූසාරි කෙනෙක් අල්ලගන්න? තොබුන් නැද්ද? අල්ලගන්න තුනන් තොට ගිහිල්ලා. තොට තව අමාරු තුනන් නම් ඇවිල්ලා විල්ලා හොඳ මේ මෙවෙක කල්ලගන්න තුනන්නේ.
තොපි වගේ උන් එක්කෝ මේ රටේවත් තියන්න වටින්නේ ජනතාව තීන්දු කරන්න. කතා කරලා පස්සේ ඊට පස්සේ අපි විතරක් වෙනවා. ඒක ප්‍රශ්නයක් නෑ. ඒකින්දා දැන් හිටරිද්ද කියයි ඒක අප්‍රසාදින්ද කියන්නේ මම තමයි වසිය දුන්නේ මම තමයි වසිය දුන්නේ කියලා. තේරුණාද? හිටරිද්ද රොඩි මිනිස්සු තපාස කරනව නෙවෙයි. රොඩි කියන නාමෙත් ගුණම් කරන අර දේවාල කරන රොඩි හැත්තට කියන්නේ. තේරුණාද? දැන් යන්ත්‍රය මේ වසන්ත ගාවය කියන තරම් තෙල් වර්ග හරි මේ තිබුණේ නෑ. මුන් පට්ටපල් ගුරු කියන්නේ. ඒවට රැවටෙන්න එපා. තේරුණාද? ඒවට රැවටෙන්න එපා. මේ ඔබ බුද්ධිමත්ව හිතන්න. බුද්ධිමත් හිතලා වැඩ කරන්න. ඒකින්දා දිගින් දිගටම අපි බොහෝ දුරට ඇවිල්ලා කරුණ ඉදිරිපත් කරනවා. මොකද අවුරුදු 84ක අම්ම කෙනෙක් කතා කරලා කියන වෙද මහත්තයා ඔබ බුදු වෙන්න ඕනලු. මම ඇයි අම්මේ? අපේ තියෙන වේදනාව ඔයා ඉදිරිපත් කරා. මගේ මෙච්චර වයසක් මේ ජරා ගෑණි කරපු දේ ඒ අම්මගේ හිත කොච්චර සුජීව අම්ම දැනගැනින් බැල්ලියේ. හදවතින්ම ආදරය කරන බුදුදහමට ආදරය කරන වැඳගෙන ස්වාමින් වහන්සේලාට ගරු කරලා නමස්කාර කරගෙන ඉන්න උපාසක කොට්ටාසියක් ඉන්නවා. අම්මලා ඉන්නවා, තරුණයෝ ඉන්නවා. මේගොල්ලෝ හදවතින් තමයි ගිහිල්ලා වෙලා මේ වඳින්නේ පුදන්නේ. මානාම හාමුදුරුවන්ගේ බණවලට වශී වුණා. ඇයියේ? ඒ ඉදිරිපත් කරන කරුණුත් එක්ක ඔහු කරන ධර්ම සාකච්ඡාවේදී තමන්ගේ හදවතට ඇතුල් වුණා. ඒ මහාමුදුරුවෝ නමක් තමයි ඔබ නැති කරේ. උඹට ওই සාපින් ගොඩ එන්න බෑ. හොඳේ උපදින ආත්මයක් ගන්න උඹටයි මේ දරු දෙන්නටයි මේක පත්තු වෙන්න ඕන. තේරුණාද? උඹගේ ආත්ම ධර්ම එහෙම නැති වුණාට තෝ දන්නවද යකෝ බැල්ලියේ හාමුදුරු නමක් චීවරය දරාගත්තට පස්සේ ඒ චීවරය උඹ ගලවල දැම්ම කියන්නේ උඹ කොච්චර තිරසං ගෑනියද? තෝගේ කකුල් දෙක අහපව් මේ සබහා දහමන්නන් ඇවිදින්න තියන්න එපා. හොඳේ උඹට ඇවිදින්න හම්බෙන්නේ නැහැ. හොඳේ උඹට අහපව් වේදිකාවක ඔය උඹගේ පසපැත්ත රවුම් කර කර පෙන්නන්නම්. උඹට පසපැත්ත කැත්තෙත් නැහැ. හොඳේ ඔය තීන මේ කරපොතු දෙකවත් ඇවිල්ලා උඹට පෙන්නන්න හම්බෙන්නේ නැහැ. හොඳේ ඒක නියතයි. තේරුණාද? අපිත් හදවත වේදනාවෙන් කතා කරන්නේ. මොකද හාමුදුරන්ගේ මන අපිත් අහලා තිනෝ. තේරුණාද? අපිත් ආදරය කරලා තිනෝ ඇවිල්ලා. දිගින් දිගටම පලව කරලා නැහැ. ඒ වුණත් යම් කිසි අවස්ථාවක යනකොට අක්කලා බලනවා කවුද මෙයා, කවුද මේ බණ කියන හාමුදුරුවෝ. අන්න එමෙ බලපු හිඳයි වේදනාවක් තියෙන හිඳයි කතා කරන්නේ. එතකොට පංගුවක් හිතන්න පුළුවන් මෙන්න මේ විකුණම් කරනවා YouTube ආයතන මේ. මම YouTube කෙනෙක් නෙමෙයි. හොඳේ මතක තියාගන්න. හොඳේ තේරුණාද? මම තව වෙනකොට මේ channel එකෙන් සත පහක් අරගෙන නැහැ. හොඳේ monetization ඔන්නලාද නැද්ද කියලා මම දන්නේ නැහැ. තේරුණාද? මං ඒ බලන්න ওই channel දෙකේ. හොඳේ ඒකින්ද කරුණා කරලා කියන්නේ කියන. එතකොට එහෙට අනිද්දා ඔය මහද්ද කරුවන් පංගුවක් වෙලාවට එන දුවේ සුජ්ජිගේ දුවට අර මේ කතා කරලා විරලා හොදන්න ඉඩ තියෙනවා. හොඳේ එතකොට මේ වෙනකොට සුජීවගේ ප්‍රෝග්‍රෑම් හරි මේ ප්‍රොමෝට් කරපු YouTube කරුවා ඉන සංගීත අතින් මේ සින්දුවරේ මේ කරුණා කරලා පුළුවන් නම් විතරයි. හොඳේ අයින් කරලා දැම්මට කමන්නේ. තේරුණාද? ඒගොල්ලන්ගේ channel එක විතරක් තියාගෙන channel එකෙන් ආපු දෙන් පුළුවන් නම් අන්නේ වට මහ ජනතාව ඊට පස්සේ උත්තර දෙයි. උඹලා අහපව් YouTube එකට ඇවිල්ලා ඉවරයි සුජීව දුවල දෙන්නටත් කියන්නේ. උඹලා ඇවිල්ලා ඉවරයි අහපව්. මොකද උඹලට කෙල ගහනවා මිනිස්සු. ඈ උඹලා මිනිස්සුන්ට පුදුම අපහාස කිරලා කරේ. තේරුණාද? අපහාස අර ඇක්සිඩන්ට් වෙලාවේදී කියන කොල්ලා හරියට කියනවා. නිකන් අනාවේගයක් කිව්වා වගේ. අනික අනිත් පැත්තෙන් මේ ජනතාව මේ වැරදි වැටහිමක් තියෙනවා. අපේ මේ කවුද මේ තිලක් සුදත්ත තිලකසිරි මහත්තයාගේ මෙවැළදී සුජීවව හේදුවා කියලා. නෑ එතනදී මම දකින්නේ ඔහු ඇත්ත ප්‍රකාශ කරේ. මොකක්ද ඇත්ත? සුජීව කිව්වේ බොරු ටික ඔහු මාධ්‍ය හරහා ප්‍රචාර කරා. සුජීව මට මිනිහෙක් ඉන්නවා කියලා කිව්වේ නෑ, මහත්තෙක් ඉන්නවා කියලා කිව්වේ නෑ, විවාහයක් වෙලා තියෙනවා කියලා කිව්වේ නෑ, මේගොල්ලෝ තනිකර අම්මා විවාහයක් මේ ඔක්කොම සුදත්ත කිව්වා. ඒක වෙන සුදත්තක තරහත් ඉරියුම් නුව කරනවා. ඒකින්ද
මගේ දාලතුමා තිලක් සද්ද මෙමය මෙමයි නංගිට දැන් කරන්න නෑ. සුවත්තිල සිරි කියන්නේ ඇවිල්ලා කෙලින් කතා කරන කහග පැත්තක් ගන්න නැතුව වැඩ කරන පුජ්‍යලේ බොරුවට එහෙම ප්‍රොමෝට් කරන මිනිස්සෙක් නෙවෙයි. මගේ වැඩසටහන් කරා කියලා මම කියනව නෙවෙයි ඇවිල්ලා. ඔහුගේ සත්‍ය සිද්ධියක තමයි ඇවිල්ලා. ඔහුට දෙයක් දකින්න ඕන, පේන්න ඕන. එතකොට ඔහු කතා කරනවා. ඒකින්ද ඔහුගේ ඒ ටැලන්ට් එක ඔබ නැති කරන්න එපා. තේරුණාද? ඔබ ආදරය කර යුතු මිනිස්සුවේ. ඇයි ඔබ වෙනුවෙන් කතා කරන්නේ? ඔබ වෙනුවෙන් තමයි ජීවිතේ පුද කරන්න හරි සූදානම් වෙලා ඉන්නේ. ඇයි ඔගොල්ලෝ දන්නවද මේවා කතා කරනකොට මේවා කරනකොට මොන තරම් තර්ජනේනවද කියලා? ඒවට බය නැතුව මුහුණ දෙන්න පුළුවන් මිනිස්සු තමයි ඔය. පංගුවක් කියුම් ඉන්නවා, කතාව දානවා, ෆොටෝ එක දාන්නේ නැහැ. ඈ ඒකල වියුස් 30ක් ගන්න බලන්නේ කොහක් කරේ කියලා වෙලා. එහෙම මිනිස්සෙක් නෙවෙයි සුදත්ත සිරිගිරි කියන්නේ. අපි වුණත් එහෙම තමයි. මුණංගේන අරේබේ කතා කරන්නේ කෙලින් කතා කරනවා, විරුද්ධව කතා කරනවා. ඒකින්ද ඔබේ යුතුකම ඔබ ඉෂ්ට කරන්න. ඔබේ යුතුකම ඔබ ඉෂ්ට කරන්න. මේ වගේ පරබැල්ලියන්ට ඉදිරියට එන්න දෙන්න එපා. අපි මේ කතා කරනවත් එක්ක මම තවත් හේතුවක් තමයි මේ ඉදිරියේදී මේ වගේ දේවල් නොකරන ඉන්නේ උන්ට පාඩමක් ඉගෙනෙන්න ಇಲ್ಲ. මොකද ඉන්නේ උන්ට පාඩම කියලා. මතක තියාගන්න හාමුදුරුවන්ට ආදරය කරන කට්ටිය ඉන්නවා නම් සම්පූර්ණ එක අයින් කරගන්න. තේරුණාද? පන්සලට යන්න එපා හාමුදුරුවංග නුවකර. හාමුදුරුවංග චූන් කරන්න යන්නත් එපා. තේරුණාද? හාමුදුරු ඉක්මනම චූන් වෙනවා. හාමුදුරුවංග චූන් වෙන්න කරන්න යන්න එපා. ඇයි ඒ හිත බිඳෙන්න පුළුවන්. ඒ හිත වෙනස් වෙන්න පුළුවන්. තේරුණාද? හාමුදුරුවන්ගේ පාඩුවේ හාමුදුරුවන්ට ඉන්න දෙන්න. ඔබ දානය අරන් ගියා නම් දෙන්න, මෙව්ව කරන වැඳුම්පුදුම් කරන්න එන්න. හාමුදුරුවන්ගේ දුක සැප වෙනේ හොයන්න යන්න එපා. තේරුණාද? මේ අර කතාවුත් තියෙනවා මෙව්ව කළේ කියන්න හොඳ නෑ ඇවිල්ලා කියලා. නොකිය ඉන්නම් කටරාපිත කියන්නේ ඇදුවේ. නොකිය ඉන්නම්. ඒකින්ද හාමුදුරුවන්ගේ පාඩුවේ හාමුදුරුවන්ට ඉන්න දෙන්න. මේ සාහසනේ රැකගැනීම අපි ඔබ සියලු දෙනාගේම යුතුකම. එතකොට අමම් පොළ ඥාන තුසිත හාමුදුරුවන්ට කියන්නේ, හාමුදුරුවනේ ඔබ වහන්සේ ගොඩක් දේවල් ඇත්තද කිව්වා. ඔබ වහන්සේට හෙටෝ වගේ අපරාධයක් වුණොත් ඒ වෙනුමෙත් අපි කතා කරනවා, අපි දුක් වෙනවා, අපි ඔබතුමත් ඔබ වහන්සේත් එක්ක ඉන්නවා. ඒකෙහිඳ හාමුදුරුවනේ මේ මහානාම හාමුදුරුවෝ ඩිනුස් ගත්තේ නෑ, ඇබ්බැහි වුණේ නෑ, තව ගෑනු පස්සේ ගියේ නෑ. අපාස කරන්න එපා. හාමුදුරුවන්ට පුළුවන් නම් ඔප්පු කරලා පෙන්නන්න. එහෙම කරන්න එපා හාමුදුරුවනේ. එතකොට තවත් කාශ්‍යප හාමුදුරුවන්ට ස්තුති කරන්න ඕන. මේ අර පංගුවක් කියුම් ඉන්නවා, තව කෙනෙක් ගැන කතා කරලා ඒ ප්‍රොමෝට් කරලා මෙව්ව කරන්න. ඇයි කුහකකම? ඒ කුහකකම හොඳ දෙයට හොඳයි කියන්නේ නැහැ. ඒ අතරත් ඉන්න අන්නේ වගේ උන් ඇවිල්ලා මගේ එහෙම මෙවන්නේ හොඳ නම් හොඳ දෙයට හොඳයි කියනවා. මේ මිනිස්සුя හොඳ නම් ඒ මිනිස්සුя හොඳයි කියලා කියනවා. කාශ්‍යප හාමුදුරුවෝ ලොකු මෙහෙවරක් කරනවා. ඒ හින්ද අපි බොහොම ස්තුතියි හාමුදුරුවනේ. එතකොට යම් කිසි අවස්ථාවක කොච්චර සංඝ නායකලා හිටියත් ඇවිල්ලා බොහොම කීප දෙනා ඉදිරියට ඇවිල්ලා කතා කරන්නේ. ඒ අතින් අපි ඔබ වහන්සේලාට ගරු කර යුතුයි. හැමෝම ගරු කර යුතුයි ඇවිල්ලා. එතකොට මාළුව කපන එකගේ බල්ලා දින වීඩියෝ එක මිලියන ගණන්. ජාති වෙනුවෙන් රට වෙනුවෙන් තවත් කෙනෙක් ගැන කතා කරන මිනිස්සුන්ගේ ඒව බොහෝ දුරට බලනවා අඩුයි. හැබැයි මිනිස්සුන්ට හරි මෙව් එකක් තියෙන ඇවිල්ලා අනුන්ගේ දේවල් අරේ මේ දානකොට ඒව ගොඩාක් දුරට බලනවා. ඒක ඒගොල්ලන්ගේ මෙව් එක තමයි. ඉතින් ඒක ඔබී එකටත් අරේ මේ බලන්න පුළුවන් ඇවිල්ලා. ඒකින්ද හැබැයි අපේ බුද්ධ ශාසනය වීමෙන් එතකොට ඒ කටයුතු සඳහා ඔබගේ දායකත්වය ලබා දෙන්න. අනික තව එකක් කියනවා, ලංකාවේ කිසිම කෙනෙක් කිසිම සමිතියකින් කිසිම ආයතනයකින් හාමුදුරුවන්ව ගෙන්නන්න එපා මුදලට බණ කියන්න. තේරුණාද? මේක හෙන පොඩි විනයක්, හෙන විනයක්. මහානාම හාමුදුරුවන්ටත් ඒක උනේ. මොකද්ද? සල්ලි වලට බණට වැඩිය සල්ලි කතුවර ගත්තා. සල්ලි කියන සර්පයා එයාගේ ශරීරය වෙලා ගත්තා. ඒකින්ද ඔබ වහන්සලම කියනවා, බුදුන් දේශනා කරනවා සල්ලි කියන්නේ සර්පෙක් කියලා. එහෙමනම් ඔබ වහන්සේලා ඇයි බණ කියන්න මුදල් ගන්නෙ? අන්දෙම වැරදි හාමුදුරුවනේ. ලැජ්ජ නැද්ද සිවුරක් දාගෙන බණ කියන සල්ලි ගන්න?
ලැජ්ජ නැද්ද? අර මොකද්ද මේ සාංගික කළ මෙව කළා පණ්ඩු එකතු කරන්නේ, ඒ ප්‍රශ්නයක් නැහැ හොඳේ. ඈ ඔබ වහන්සේලාට පූජ කරන්නයි පණ්ඩු එකතු කරන්න ඉතින්දී ඇවිල්ලා, ඈ චීවරෙත් එක්කම සම්මාදමක් කරන්නේ, ඒක බාර ගන්න. එහෙම නැතුව සල්ලි වලට යන්න එපා බණ කියන්න. ඔබ මහනුවණේකින් වැඩක් නැහැ, ඔබ සිවුර දාහත්තුකින් වැඩක් නැහැ. මට සල්ලි වලට බණ කියනවා නම් ඔබ කරගන්න පළවෙනි පාපකරු මේකයි. අඩුපාඩුවක් තියෙනවා නම් මිනිස්සු හදලා දෙයි, ඕමනාවක් තියෙනවා නම් සල්ලි වලින් උදව්වක් කරයි. එහෙමනම් යන්න එපා හැමදෙනි. මේ ලංකාවේ කිසිම එකෙක් ගෙන්නන්නත් එපා සල්ලි වලට බණ කියන්න. සල්ලි වලට බණ කියන උන්දර කීප දෙනෙක් ඉන්නවද? එදිරියේදී නම් කියලාම දාන්න එළියට. අන්න එක මතක තියාගන්න. හාමුදුරුවන්ට මේ කියන්නේ. කෑන් චූන් කරන්න ආවට හාමුදුරුවේ චූන් වෙන්න යන්න එපා. තේරුණාද? වැරදින වැරදි. කෙලින්ම කියනවා. ඒකින්ද රටේ ජනතාවට කියන්නේ ඔබ අපාගත වෙන්න එපා. ඔබ මනුස්සත්වයෙන් හිතන්න. එතකොට කරුණ කියන එක අනිවාර්යෙන් පරිසම් දෙනවද? මහානාම හාමුදුරුවෝ කරපු කරුණයක් තමයි මේක. හැබැයි එක පැත්තකින් අනිත් ඇයටත් හොඳ පාඩම් මේවා හොඳ. හරි එනම් සෙලු දිනාටම සුබ දවසක් වේවා. ඉඩික් කරන අරේ මේ නෑ මට. ෆෝන් එකෙන් මෙයා කරන තමා කතා බහ කරන්නේ, වීඩියෝ කරන්නේ. අඩුපාඩු තියෙනවා නම් සමා වෙන්න. තේරුණාද? පාසුගම් අඩු මැද්දෙ තමයි එම කටයුත්තම කරන්නේ. ඒකින්ද කඩවත ගැස්සයේ මහත්තයා කියන්නේ බොරු කරන මනුස්සයෙක් නෙවෙයි. ඔබ හරි වෙන්න, ඔබ නිවැරදි වෙන්න. මගෙන් බෙහෙත් තරම් හොඳ වුණ නැතුනොත් මේ මුදල් ලොම්මට එපා. අභියෝග කළා කතා කරන්නේ. ඇයි රටේ ලෙඩක් ඇදුන මිනිස්සු හරි අසරණයි. ඒ අසරණකමෙන් කවුරු ප්‍රයෝජන ගන්න හොඳ නැහැ. කිසිම වෛද්‍යවරේ. ඔබ ඉන්නේ වෛද්‍යවරුන්ව පෝෂණය කරන්න නෙවෙයි. වෛද්‍යරු ඉන්නේ ඔබව සුව කරන්නයි. මට සුව කරන්න බැරි නම් ගැස්ට්‍රයිටිස් මම බෙහෙත් දෙන්නෙත් නැහැ. හදවතින්ම කතා කරන්නේ. තේරුණාද? ඔය බෑහැ කියන ලෙඩ හොඳ කරන්න බෑහැ කියන ගැස්ට්‍රයිටිස් ලෙඩ මම සුව කරලා පෙන්නන්න. එතකොටම අභියෝග ඉල්ලුවා මම. බයිනතු ඉල්ලනවා. ඔබ මේ රටට මොනවද කරලා තියෙන්නේ? ජාතියට මොකද කරලා තියෙන්නේ? ජනතාවට මොකද කරලා තියෙන්නේ? අපිට කටක් ඇරලා කියන්න පුළුවන්, මට කියන්න පුළුවන් මෙච්චර ලෙඩ සංඛ්‍යාව සූ කරලා තියෙනවා කියලා. තේරුණා? ඒ ඇති. ඒ සමාජ මෙහෙවර ඉහෙට දුනි. ඒකින්ද ඔබ සුව කරන්නේ නැතුව ඔබෙන් ගන්න මුදල් වලින් මගේ පොඩි දරුවා මම පෝෂණය කරන්නයි කියලා මතක තියාගන්න. හදවතින් කතා කරන්නේ මේ විදිහට. මේ හදවත ලස්සනයි. හිතේ වේදනාවට කියන්න තියෙන දේ කියන එක මට කරන්න දෙයක් නෑ හොඳේ. ඒක තමයි මම සාමාන්‍ය මුඛ කරලා දැනගෙන ගියාට පස්සේ පංගු කරලා කියනවා මේ මම පොඩ්ඩක් අයියෙන් කතා කරන එක මම දන්නේ නෑ කියලා කියනෝද. ඒකින්ද වැඩසටහන් කරනකොට පංගුවක් අය හිතට දෙන්න පුළුවන්, පංගුවක් අයගේ මනසට මාව ඔරුද්ද දෙන්න නැතු වෙන්න පුළුවන්. එහෙම අය බලන්න නැතුව හිටියට කමන්නේ. එතකොට කමිට් දාන්න ඕනේ නැන්නේ මට දොස් කියලා වෙලා ඒ කට්ටිය බලන්න නැතු ඉන්න හොඳේ. ඒකල වෙලා ඔබගේ යුතුකම ඔබ ඉෂ්ට කරන්න. හරියනම් සියලු දෙනාටම සුබ දවසක් වේවා. තවත් කියනවා මහානාම හාමුදුරුවෝ ඩ්‍රින්ක්ස් කවුරුවට ගෙනත් දුන්නා නම්, කායක් හරි බිව්වා නම්, ටබ් එක හිටියා නම්, බාර්කට ගිහිල්ලා ඩ්‍රින්ක්ස් ගත්තා නම් පෙන්නන්න. සුජී වගේ දුවල දෙන්නට කියනවා පුළුවන් නම් අම්මත් එක්ක ආදරෙන් ඉල්ල හිටපු එක වීඩියෝ එකක්